Tapel, Minintoru, Gram Niladari, Sangbarthan Niladari, Samurthin Niladari, Govin Yama Katulu Rajan Niladharin, Adadini, Vedabarjanator, Eco City in the Babai, Imapurti Samiti Pavasande. Through Arctic Yikti, Tigurno Kentanapini, Rajes Hilman Niladarin, Tupanda, Dakwa, Dimana, Klabadane, Sapilla Sitina, Metirene, Adaha, Heta, Dine, the Sidukerna, Eva Gamer, Ekabad the Paipani Dari Sangame, Saha, Tavat Kalmanakan Seva, Uti Samiti Sangam Namekwa, Ada Dina Kotu, Dumri Palace, Idripati Patin, Goshen Via Paria, Tekab. කෙසේ වෙතත් සෙත්සිරිපායේ රාජ්‍ය ආයතනවල ඇතැම් සේවකයන් සේවයට වාර්තා කර තිබුණා. ආණ්ඩුව මේ තීරණේ 25000 තීරණේ හරියට නොගත්තොත් ඉතිරි වෘත්තීය සමිතිත් ඒකාබද්ධ වෙලා දැවැන්ත වැඩවරමකට එකතු වෙනවා කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරනවා. ඒ නිසා සීලම රාජ්‍ය සේවකයන්ට මේ 25000 අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියන කාරණාව අපි ආණ්ඩුවට නැවත නැවතත් මතක් කරනවා. කාර්යාලෙම ඉන්න විධායක සේවාවේ නිලධාරීන්ට මේ රුපියල් 25000ක දීමනාවක් වැඩි වෙනවා. හැබැයි ඒ කාර්යාලෙ ඉන්න අනිකුත් නිලධාරීන්ට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිවම ආණ්ඩුව මේ දෙවියාකාරයකින් සලකන ප්‍රතිපත්තිය නවත්තලා සමස්ත රාජ්‍ය සේවකයන් සමාන ලෙස ඒ රුපියල් 25000ක දීමනාව ලබා දෙන්න කියන ඉල්ලීම මුල් කරන් තමයි අද මේ අසනීප නිවාඩු වාර්තා කිරීම කරේ. තැපැල් සේවකයන්ද මෙම වැඩපර්චනෙට එක්ව සිටිනවා. 19000කට අධික තැපැල් සේවකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. අපි කළ යුත්තේ මොකද්ද කියන එක තේරුම් අරගෙන වහාම මේ කාරණාවට මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න යම් ආකාරයකට මේ කියන විසඳුම් ලබා දීම තවදුරටත් කල්ලරේනෝ නම් අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අකණ්ඩ ක්‍රියාමාර්ගවලට යන්න. මෙතර රාජකීය තැපැල් කාර්යාලයේ නිලධාරීන් රාජකාරිවලට වාර්තා කර තිබුණා. මෙම වර්ජනයේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා අදහස් පළ කළා. තැපැල් හා විදුලි සංදේශ සේවා නිලධාරීන්ගේ සංගමය නිලධාරීන් වැඩි පිරිසක් ඉන්න වෘත්තීය සමිතිය ඔවුන් අද මහජන සේවාවමල රාජකාරිය යෙදෙනවා තැපැල් කාර්යාලය විවෘත කරලා තියෙනවා. ඒ වගේම මට ආරංචි වෙලා තියෙනවා සමහර උප තැපැල් කාර්යාල පවා විවෘත වෙලා ඔවුන් රාජකාරි කරනවා. හැබැයි බෙදා හැරීම් කටයුතු වලට බාධාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් කාර්යාල කවුන්ටර්ස් ඕපන් කරලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. අපි තැපෑල බෙදා හැරීම විතරක් නෙමෙයි අපි මේකෙන් කරන්නේ. අපි අනිත් පැත්තෙන් බලපුවාම මහජනාධාර රෝගාධාර වගේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දීමනා ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම් වගේ දේවලුත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා කරනවා. ඒ වගේම ආදායම් ඉලක්ක විදිහට අපේ ව්‍යාපාරික තැපැල් සේවාවනුත් අඩපණ වෙනවා මේකෙදි. බෙතර ආගමන විකමන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැමිණි පිරිස යලි හරවා යමනු ලැබුවේ සේවකයන් නොමැති බව පවසමින්. ආන්දර මේ හතර ඉඳලා පොලිමේ ඉන්නවා. දැන් කියනවා බදා දෙන්න කියලා. දැන් પાස්පෝර්ට් නැහැ කියලා කියන කවුරුත්ම ඇතුළට ගියෙත් නැහැ මං හිතා. ඇත්තටම හරිනේ. හැමදාම රත්යාදුව. ග්‍රාම නිලධාරීන්ද අද දිනේ වර්ජනෙට එක්වුවද ග්‍රාම නිලධාරී සංගම් හතරක පිරිස ඊට සහභාගී නොවන බවයි එම සංගම් ප්‍රකාශ කළේ. අද සවස පවත්වන සාකච්ඡාවේදී අපට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එයත් අපේක්ෂාවෙන් තමයි අද එහෙම නැත්නම් මේ ජූලි 8 9 තිබෙන්නා වූ රාජ්‍ය සේවකයන් නෙඩනුවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ ක්‍රියාවලියට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතිය එකමුතු වෙදියට අපි දායකත්වයක් ලබා නොදුන්නේ ඒ නිසා. නමුත් අපි තවදුරටත් අඛණ්ඩව නැත්නම් අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය අපි තවදුරටත් ක්‍රියාත්මක කර යනවා. වැටුප් ඉහළ නැංවීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැත්වෙන වර්ජනයට රාජ්‍ය සේවා සිවිල් විදුලි යාන්ත්‍රික කාර්මික නිලධාරීන්ගේ සංගමේද අසනීප නිවාඩු වාර්තා කරමින් එක්ව සිටිනවා. ඒ හේතුවෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසා දමා තිබුණා. කෙසේ වෙතත් දේශපාලන අවශ්‍යතා මත මෙම වැඩ වර්ජන සිදු කරන බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා චෝදනා කළේ. මහජන සේවාවන් හරියට සපයා ගන්න බෑ කියලා පණිවිඩ යන රටකට දේශපාලන ස්ථාවරත්වයක් සවරතේ මදි කියලා පරිවිඩයක් යවන රටකට ආයෝජනය එන්න සංචාරකයෝ එන්න විදේශ ප්‍රේෂණය වන්න කටයුතු කරන්නේ නැහැ. ඒවා කඩාකප්පල් වෙනවා. ඒවා කඩාකප්පල් වෙනකොට බෙල්ල හිර වෙන්නේ මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වර්ජනය කරන අයගෙ නෙමෙයි. ඉතියේ බෙල්ල හිර කරන එක තමයි දේශපාලනිකව දේශපාලන පක්ෂ විදියට මේ වැඩ වර්ජන වලට සම්බන්ධ වෙලා මේවා තල්ලු කරන අයගේ මූලික අභිප්‍රාය. ඉතියේ අභිප්‍රාය රටට මේ වෙලාවේ උචිත නැහැ. ඒක නිසා රටේ ජනතාවටත් අපි කියනවා මේවා ගැන සබුද්ධිකව හිතන්න. වෘත්ති සමිති ව්‍යාපාරයටත් අපි කියනවා කරුණා කරලා මේ දේශපාලන පක්ෂවල දේශපාලන වැඩ වර්ජන වලට අහුවෙන්න එපා. බෙතර අද දිනේ ක්‍රියාත්මක වැඩ වර්ජන සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. 25000 ඉතින් අපෙන් තමයි අරන් දෙන්නේ. මොකද අපි මේ ප්‍රයිවට්නේ.
අපි හොයනකින් තමයි ඒගොල්ලන්ට පඩි දෙන්න වෙන්නේ. වෙන එක මොකුත් දෙන්න විදියක් නැහැ යාලට. පඩි දෙන්න නම් ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. මිනිස්සු කොච්චර අපහසුතාවයෙන් ලක් වෙනවද කියලා පිළිකුලෙන් විතර හෙලා දකින්න තමයි තියෙන්නේ. හැමදාම ඉතින් අපි තමයි අසරණ. මා ජනතාවට අවිරතාවක් එනවා. ආවත් ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම දෙනකම් ඒගොල්ලන් ස්ට්‍රයික් කරා. දවස් දෙක ස්ට්‍රයික් කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ඉල්ලීම සාධාරණ කියන එක තමයි කියන්න තියෙන්නේ. ජනතාව අසරණ කවුරු ස්ට්‍රයික් කරා ජනතාව තමයි අමාරු වෙටෙන්නේ. එක එක තැන් වලට එක එක විදිහට පඩි වැඩි වීම කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා රාජ්‍ය රේඛාව වැඩ වර්ජනය කරාට මම නම් හිතන්නේ හොඳයි කියලා. හරි කරදරයි ඉතින් මේවා. හැමදාම මේ විදියට ඉතින් කරන්න ගියොත් ඉතින් හැමෝම අමාරු වෙටනවනේ. ග්‍රාම සේවකයි ස්ට්‍රයික් ඊට පස්සේ ඉස්කෝලේ ඒගොල්ලන් ස්ට්‍රයික් කවුද? තපල් ස්ට්‍රයික් ඊට පස්සේ මේකයි ස්ට්‍රයික් ඉතින් කොහේ යන්නද එන්නේ?